iOne May Tools Team. අද අපි කතා කරමු ෆික්සේටිව් ස්ප්‍රේ ගැන. අපි පළවෙනි එපිසෝඩ් එකේදී කරා මොකද්ද මේ නීටබල් ඉරේස් එකක් කියන්නේ. ඒක ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් එන ලින්ක් එකේ. අපි චිත්‍රයක් අඳින්න දැනගන්නවා වගේම අපි දැනගන්න ඕන කොහොමද චිත්‍රයකට හරියට ප්‍රොටෙක්ෂන් එකක් දෙන්නේ. ඒ වගේම තමයි උදාහරණයක් විදියට කිව්වොත් අපි මිනිරම් පාවිච්චි කරලා පැන්සලෙන් අඳින චිත්‍රයකට රාමුවක් දාලා ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා. ඒ වගේම තමයි canvas චිත්‍රයකට අපි වාර්නිෂ් එකක් යොදලා ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. චිත්‍රයක් ඇඳලා පස්සේ චිත්‍රයකට අනිවාර්යෙන් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න ඕන මොකක්ද? අදත් මේ අපි කතා කරන්න හදන්නේ ඒ වගේ මාතෘකාවක් ගැන. සිතුවම් කොටසකට කොහොමද අපි ප්‍රොටෙක්ෂන් එකක් දෙන්නේ කියලා. මෙච්චර වෙලා ඔයා මේ වීඩියෝ එක බලන් හිටියේ subscribe කරලා නෙමෙයි. නම් අපේ channel එක දැම්ම ගිහිල්ලා subscribe කරලා එන්න. subscribe කරාට පස්සේ චූටි bell icon එකත් ඒකත් click කරන්න. එතකොට ඔයාට මන් දාන වීඩියෝ දාපු වෙලාවෙම ඔයාට notification එකකින් දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා අවසානයේදී ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. තව යාළුවෙට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ සම්බන්ධව යෝජනා චෝදනා එතකොට තා මොකක් හරි කාරණයක් කතා කරන්න ඕන නම් අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. එතෙන්ට ඇවිල්ලා අපි ඕනතරම් දේවල් චිත්‍ර ගැන කතා කරමු. අපේ channel එක ඉස්සරහට කරගෙන යන්න ඔයාලගේ කමෙන්ට්ස් වලින් ගන්න අදහස් අපිට ගොඩක්ම වැදගත්. මේ වීඩියෝ එකෙන් අද ඔයාලට මම මේ දැන් කියන කාරණා ටික ඔක්කොම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක සමහර විට දිග වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට අවශ්‍ය කාරණා විතරක් දැනගන්න මම මේ ටැන් ටැන් වලින් ටයිම් ස්ටැම්ප් ටිකක් දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඔයාට වුවමනා කාරණා විතරක් බලාගන්න. මෙන්න මේ කියන කාරණා ගැන මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අංක 1 ෆික්සේටිව් එකක් කියන්නේ මොකක්ද? අංක 2 ඇයි අපි ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ? අංක 3 විදියට මේවට තියෙන ආදේශක මොනවද නැත්නම් අපිට ප්‍රොටෙක්ට් කරන්න තියෙන වෙනත් ක්‍රම මොනවද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අංක 4 විදියට ඔයාලට අද මම මෙතෙන්ට ගෙනල්ලා තියෙන ෆික්සේටිව් එකේ රිවිව් එකක් බලා ගන්න පුළුවන්. කොහොමද ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්නේ කියන අදහසත් එක්කම අපි වීඩියෝ එකේ අන්තිමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන පස්වෙනි කාරණේ විදියට ෆික්සේටිව් එකක් අපි මිලදී ගන්නව නම් මොන කාරණා සම්බන්ධයෙන්ද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. ෆික්සේටිව් එකක් කියන්නේ සරලවම ගත්තොත් කඩදාසියත් එක්ක මාධ්‍ය රඳවල තියාගන්න පාවිච්චි කරන ස්ප්‍රේ එකක්. මේව ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ ෆ්ලක්ස්. නැත්තම් ෆ්ලක්ස් බේස් කරගෙන හදපු නිෂ්පාදනයක් තමයි මේ ෆික්සේටිව් එකක් කියන්නේ. සමහර ප්‍රොඩක්ට් වල වෙන වෙන කිමිකල් වර්ග පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. මේ ෆික්සේටිව් එක එක මිල ගණන් වලින් ඒ වගේම තමයි එක එක සන්නාම යටතේ අපිට මිලදී ගන්න පුළුවන්. টপ ලෙවල් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් වලින් වගේම අපි ජීවිතේට අහලවත් නැති බ්‍රෑන්ඩ්ස් වලින් මේව ගන්න පුළුවන්. සමහර විට මේ ජීවිතේට අහලවත් නැති බ්‍රෑන්ඩ්ස් වලින් හොඳ ප්‍රතිඵල ගේන්නල්ලා දෙන්නත් පුළුවන්. සමහර විට මේ টপ ලෙවල් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් අපේ කඩදාසිත් එක්ක හරියට රියැක්ට් කරන්න නැති වෙන්නත් පුළුවන්. අද මම ඔයාලට රිවිව් එකට ගෙනල්ලා දෙන මෙන්න මේ ෆික්සේටිව් එක ගන්න පුළුවන් කොහෙන්ද කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. නැත්නම් ගෙදරටම ගෙන්නව ගන්නත් පුළුවන් වේවි. ෆික්සේටිව් එකකින් අමතර ආරක්ෂාවක් තමයි අපේ චිත්‍රවලට ලබා දෙන්නේ. මේ ආරක්ෂාව හරි විදියට සිද්ධ වෙන්නත් පුළුවන්, වැරදි විදියට සිද්ධ වෙන්නත් පුළුවන් ෆික්සේටිව් එක. ඒක ඉතින් අපි හැම වෙලේම බලාගෙන කරන්න ඕන වැඩ. සිත්තරුන් විදියට අපි චිත්‍ර අඳින්නේ අපි මාධ්‍ය වර්ග දෙකකින් පාවිච්චි කරනවා. වියලි මාධ්‍ය විදියට භාවිතා කරන දේවල්, අනිත් දේවල් තමයි දියරමය මාධ්‍ය විදියට භාවිතා කරන දේවල්. දියරමය මාධ්‍ය බොහෝ දුරට තියෙන්නේ ෆික්ස් එකක් එක්ක. ඝන මාධ්‍ය නැත්නම් වියලි මාධ්‍ය බොහෝ දුරට ෆික්ස් එකක් නැතුව තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට අමතර වශයෙන් මේ වගේ ෆික්සේටිව් එකක් චිත්‍ර ඇඳලා ඉවරුණාට පස්සේ පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ වගේ ෆික්ස නැත්නම් මේ වගේ ෆික්සේටිව් එකක් භාවිතා කරේ නැත්නම් චිත්‍රයක
චිත්‍රයක් ඇඳලා ඉවර වුණාට පස්සේ අර අතේ ගෑවෙන ස්වභාවය එන්න පුළුවන් චිත්‍රය. ඒ වගේම තමයි මේ අතේ ගෑවෙන එක විතරක් නෙවෙයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය අතේ ගෑවිලා අතේ ගෑවිච්ච ටික තව තැනක ගෑවුනොතින් අපි අර ඇඳලා ඉවර කරපු චිත්‍රයේ හරි නිමාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ඉවර කරපු වැඩේ නෙමෙයි අන්තිමට අපෙන් මේක වෙනස් වෙන්න පුළුවන්. ටාගටලුවක් තියෙනවා මේ ෆික්සේටිව් එක පාවිච්චි කරන්නේ නැතුව සමහර මාධ්‍ය භාවිතයේදී. අපි උදාහරණයක් විදියට ගත්තොත් නැචරල් චාකෝල් නැත්නම් ස්වාභාවික චාකෝල් මාධ්‍ය භාවිතා කරලා චිත්‍රයක් ඇඳලා ඊට පස්සේ කාලයත් එක්ක ඒ චාකෝල් පාටිකල්ස් කඩදාසියේ තියෙන ෆයිබර් වලට තද කරලා ග්‍රහණය කරගෙන ඉන්න බැරි වෙනවා. කාලයත් එක්ක තමයි මේක වෙන්නේ. එහෙම වුණාට පස්සේ ඩිංග ඩිංග මේ චිත්‍රය අඳින්න පාවිච්චි කරපු මෙන්න මේ චාකෝල් කොටස් කඩදාසියෙන් හැලෙන්න පටන් ගත්තා. ඩිංග ඩිංග හැලිලා අන්තිමට කඩදාසිය විතරයි ඉතුරු වෙන්නේ. නැචරල් චාකෝල් වගේ මාධ්‍යයක් ගත්තොත් කාලයක් තිස්සේ කඩදාසියත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙන්න පුළුවන්. අන්න ඒ සම්බන්ධය රැකලා තියාගන්න අපිට මෙන්න මේ විදිහේ ෆික්සේටිව් ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. කලින් කියපු අඩුපාඩුකම් මගහරව ගන්න තමයි මෙන්න ඇත්තටම කිව්වොත් මෙන්න මේ වගේ ස්ප්‍රේ එකක් අපි පාවිච්චි කරන්න. අපිට මෙන්න මේ වගේ එකක් පාවිච්චි කළ පුළුවන් ওই චිත්‍රයක තියෙන ඔය වගේ අඩුපාඩුකම් මගහරව ගන්න. මං කලින් කිව්වා වියලි මාධ්‍යෙන් අඳින චිත්‍ර තමයි මේ විදිහට අපි සංරක්ෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ ෆික්ස් එකක් නැත්නම් ෆික්සේටිව් එකක් පාවිච්චි කරලා අපි පවත්වාගෙන යන්න ඕනේ මෙන්න මේ වියලි මාධ්‍යයෙන් ඇඳපු චිත්‍ර. ඉතින් අපිට පුළුවන් මේ ෆික්සේටිව් එකක් වෙනුවට වෙන වෙන උපක්‍රම පාවිච්චි කරන්න. ප්‍රධාන වශයෙන් වියලි මාධ්‍ය නැත්නම් අපි ග්‍රැෆයිට් චිත්‍රයක් නැත්නම් චාකෝල් චිත්‍රයක් ගත්තට පස්සේ අපේ දැනට සිත්තරුම් පාවිච්චි කරන ප්‍රධානතම ක්‍රමය තමයි වීදුරු රාමුවක් එක්ක හොඳින් රාමු කරන එක. ඇත්තටම මේක ග්‍රැෆයිට් වගේ චිත්‍රවලට ඒ වගේම තමයි කම්ප්‍රෙස් චාකෝල් වලට ගොඩක් දුරට ආර්ථකයි. මොකද ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන් ෆික්සේටිව් එකක් නැතුව වුණත්. හැබැයි අපි නැචරල් චාකෝල් වගේ මාධ්‍යයකට ගියොත් මේක ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඒ නිසා මගේ පළවෙනි නිර්දේශ තමයි නැචරල් චාකෝල් ඔයා පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න කියලා. තව අපිට උපක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ෆික්සේටිව් වෙනුවට හෙයාර් ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ චිත්‍රය ෆික්ස් කරලා තියාගන්න. මම නම් පාවිච්චි කරලා නැහැ. හැබැයි මම ගොඩක් ඔය ෆොරින් ආටිස්ට්ලාගේ දැකලා තියෙනවා ඒ කට්ටියගේ කටු සටහන් වගේ දේවල් වලට මේ හෙයාර් ස්ප්‍රේ පාවිච්චි කරනවා. ඒ වුණාට ඔයා ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් නම් මං කවදාකවත් නිර්දේශ කරන්නේ නැහැ ඔයාගේ ක්ලයන්ට් දෙන චිත්‍රය හෙයාර් ස්ප්‍රේ එකකින් ෆික්ස් කරලා දෙන්නේ කියලා. අනිවාර්යෙන් ඔයා ප්‍රෝ ආටිස්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා ෆික්සේටිව් ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා ෆික්සේටිව් ස්ප්‍රේ එකක්ම පාවිච්චි කරන්න. ඒක ක්ලයන්ටත් හොඳයි ඔයාටත් හොඳයි. නැචරල් චාකෝල් නොවන අනෙකුත් මාධ්‍ය වලට බොහෝ දුරට වීදුරුවක් දැම්මම ඇති. ග්‍රැෆයිට් වලට නම් වීදුරුවක් දැම්මම හොඳටම ඇති. කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි වැඩි ආරක්ෂාවට ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාට ඒක බොහොම හොඳයි. චාකෝල් ගැන ටිකක් වැඩිපුර කතා කරපු නිසා චාකෝල් සම්බන්ධව සහ නැචරල් චාකෝල් සම්බන්ධව වීඩියෝ එකක් ඔයාට ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඔයාට නැචරල් චාකෝල් හරි චාකෝල් හරි ගැන අනිවාර්යෙන් වීඩියෝ කරලා දෙන්න. ගොඩක් ආටිස්ට්ලා කරන වැරද්දක් තමයි කනගාටුවෙන් උනත් කියන්න ඕන මේක මහන්සි වෙලා අඳින චිත්‍රය ලැමිනේට් කරන එක. මහන්සි වෙලා ඔයා අඳින චිත්‍රය කවදාකවත් ලැමිනේට් කරන්න යන්න එපා. මොකද චිත්‍රය ලැමිනේට් කරන අවස්ථාවේදීම චිත්‍රයට හානි සිද්ධ වෙන්න පුළුවන්. චිත්‍රය ඇකිලෙන්න පුළුවන් හීට් එක වැඩි වුණොත්. ඒකෙන් වෙන්නේ ඔයා මේ ලොකු වටිනාකමක් දීලා අඳින චිත්‍රය සෞත්තු වෙන එක විතරයි. අනිත් කාරණාව තමයි මේක චිත්‍ර සංරක්ෂණය කරන්න නැත්නම් සිතුවම් සංරක්ෂණයට ගන්න මෙතඩ් එකක් නෙමෙයි මේ ලැමිනේට් එක කියන එක. මේක ගන්න ලිපි ද්‍රව්‍ය සංරක්ෂණයට. ඒ නිසා ඔයා සංරක්ෂණය කරන්නම ඕන නම් ෆික්සේටිව් ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න. ෆික්සේටිව් එකකින් කරගන්න බෑ වගේ නම් ෆික්සේටිව් නැත්තම් ඔයා ෆ්‍රේම් එකක් දාලා නිකන් චිත්‍රය දෙන්න. මේ වීඩියෝ එක බලන ඔයා ක්ලයන්ට් කෙනෙක් නම් චිත්‍රයක් අඳ ගන්න ආසාවෙන් ඉන්නවා නම් ආටිස්ට් කෙනෙක්ට කියලා ඒ ආටිස්ට් කෙලින්ම කියන්න චිත්‍රය ලැමිනේට් කරන්න එපා. එක්කෝ ෆික්සේටිව් කරන්න නැත්නම් ෆික්සේටිව් නැත්නම් රෝ ආර්ට් එක දෙන්න කියලා. අනිත් එක තමයි මේ ලැමිනේටින් එකේදී සිද්ධ වෙන්න පුළුවන් බරපතලම වැරද්ද තමයි චිත්‍රයක තියෙන ඕන ආටිස්ටික් ලුක් එක නැත්නම් ආටිස්ටික් ෆීල් එක. ඒවත් නැත්නම් සිංහලෙන් කියුවොත් අපිට මේක චිත්‍රයක් කියලා දැනෙන ගතිය නැති වෙලා යන්න පුළුවන් මෙන්න මේ ලැමිනේට් කිරිල්ල. ඒ නිසා ලැමිනේට් කරන්නම එපා. පුළුවන් තරම් චිත්‍රයට ෆික්සේටිව් එකක් ගාලා ෆික්ස් කරලා දෙන්න බලන්න. එහෙමත් නැත්නම් නිකන් දෙන්න. දැන් මෙච්චරලා ගොඩක් වෙලා අපි කතා කර කර හිටියානේ. දැන් අපි බලමු මං අද ගෙනල්ලා තියෙන මෙන්න මේ ලාබෙට ගන්න පුළුවන්
ෆික්සේටිව් එක ගැන මේකේ රිවිව් එක බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු ඔයාලට රිවිව් එකට පාවිච්චි කරන්න මම ගෙනල්ලා තියෙනවාද මම කලින් පාවිච්චි කරපු පෙන්සිල් ස්ට්‍රෝක්ස් ටිකක් දාලා තියෙන මීඩිය කාඩ් එකක් මේ පේපර් එක ස්කෙච් පේපර් එකක් GSM 170 ස්කෙච් පේපර් එකක් මේ තියෙන්නේ මේකට තමයි අපි ෆික්සේටිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලමු මේක ඉස්සර වෙලාම ෆික්සේටිව් එක ඇප්ලයි කරන්න කලින් මොන විදියද කියලා මම මේ මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන කැම්ලින් පෙන්සල් ඔක්කොම මේ තියෙන 4B එක මේ තියෙන කැම්ලින් 8B එක මේ කැම්ලින් 10B එක මේ චාකෝල් සොෆ්ට් එකක් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ ස්ට්‍රෝක්ස් වර්ග 4 වෙනස්කම් 4ක් තියෙනවා අපි බලමු පොඩ්ඩක් මේව හැසිරෙන්නේ කොහොමද කියන එක චිත්‍රයක් ඇඳලි වරුණාට පස්සේ ගෑවෙන විදිය මේ තියෙන්නේ 4B එක මේ 8B එක මේ තියෙන්නේ 10B එක කැම්ලින් 10B එක ඔයාලට පෙන්නන චාකෝල් එක මේ සොෆ්ට් චාකෝල් එක මේ විදිහට තමයි තියෙන්නේ අපි දැන් බලමු මේ ෆික්සේටිව් එක පාවිච්චි කරලා මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා සාමාන්‍ය ෆික්සේටිව් එක ස්ප්‍රේ කරන්නයි කියලා තියෙනවා එක එක ප්‍රමාණ වලින් අපි බලමු කීපාරක් මේ ස්ප්‍රේ එක අපිට ඇප්ලයි කරන්න වෙයිද කියලා අපි ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න කලින් ඒ ෆික්සේටිව් එක හොඳට හොල්ලන්න ඕන මොකද මේක මේක ඇතුලේ තියෙන මේ හැම දෙයක්ම මේ කම්ප්‍රස් කරලා තියෙන හැම දෙයක්ම හොඳට මික්ස් වෙන්න ඕන ඩිසෝල්ව් වෙන්න ඕන ඒ නිසා හොඳට මේක හොඳට සොලවල ගන්න මූඩි අරගෙන හොල්ලන්න බා මේක ඇහැට වැදුනොත් ඉවරයි මේක මෙන්න මේ විදියට සඳහන් කරලා තියෙනවා ෆික්සේටිව් එක ස්ප්‍රේ 230 cm away from the pieces අපි මේ පාවිච්චි කරන මේ සර්ෆේස් එකත් එක්ක සෙන්ටිමීටර් 20ක් 30ක් සෙන්ටිමීටර් 20ක් කියන්නේ මෙන්න මේ වගේ දුරක් හැබැයි මම පාවිච්චි කරලා බැලුවා මේ දුර නම් මදි 20ක් 30ක් විතර මෙන්න මේ වගේ දුරක්වත් පාවිච්චි කරන්න ඕන ඒ කියන්නේ දැන් මේ දුරට වඩා මෙන්න මේ හරියට වගේ සෙන්ටිමීටර් 30ක් අඩි රූලේ දිග පාවිච්චි කරන්න පාවිච්චි කරලා අපි ස්ප්‍රේ කරලා බලමු ස්ප්‍රේ කරාට පස්සේ මොන වගේ තියේද කියලා එකපාරක් අපි ස්ප්‍රේ කරා මං ඔයාලට දෙයක් කියන්න ඕන මොකද මේ ෆික්සේටිව් එකක් පාවිච්චි කරනකොට මාස්ක් එකක් දාගන්න හැම වෙලේම මේවා ගිහිල්ලා අපේ ශ්වාසනාලේ බැඳෙන්න පුළුවන් අනිත් එක තමයි ෆික්සේටිව් එකක් ස්ප්‍රේ කරනකොට ඔයා කාමරයක් ඇතුළේ නම් ඉන්නේ කාමරය ඇතුළේ ඉඳන් ෆික්සේටිව් එක කවදාකවත් ස්ප්‍රේ කරන්න එපා ෆික්සේටිව් එකත් අරගෙන අනිවාර්යෙන් ඒ චිත්‍රයත් අරගෙන එළියට ඇවිල්ලා එළියදී ස්ප්‍රේ කරන්න ෆික්සේටිව් එක මේක ටික වෙලාවක් යනවා මේක ෆික්ස් වෙන්න අපි බලමු දැන් මොන තත්ත්වයකද මේක තියෙන්නේ කියලා මේ 10B එක අර වගේම නෑ ඒ වුණා ඩිංග තාම ගෑවෙනවා අර වගේම නෑ හැබැයි තාම ගෑවෙනවා මේ චාකෝල් එක අනිත් ඒවා නම් ෆික්ස් වෙලා තියෙන මං කලින් බැලුවා අපි තාපාරක් ෆික්සේටිව් ස්ප්‍රේ කරන් බලමු ඔන්න අපි දෙපාරක් ෆික්සේටිව් ඇප්ලයි කරන් තියෙන්නේ මේ තියෙන 10B එක ඔයාලට පේනවා කිසිම දෙයක් නෑ මේකෙත් කිසිම දෙයක් නැහැ ෆික්සේටිව් එකක් ඔයා කඩෙන් මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා පළවෙනි කාරණාව තමයි ඔයා මේ ෆික්සේටිව් එක පාවිච්චි කරන්න යන්නේ මොන වගේ මාධ්‍යයකටද කියලා හැම වෙලාවකම ෆික්සේටිව් එකේ පිටිපැත්තේ තියෙන ලේබල් එක නැත්නම් ෆික්සේටිව් කෑන් එක පිටිපැත්තේ තියෙන මෙන්න මේ විස්තර ටික කියවන්න. මෙන්න මේ ලේබල් එකේ සඳහන් වෙනවා මේ ෆික්සේටිව් එක මොන වගේ මාධ්‍යයන්ට භාවිතා කරන්න පුළුවන්ද කියලා. දැන් මං අද මේ ගෙනල්ලා තියෙන ෆික්සේටිව් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රැෆයිට් පෙන්සිල් වලට පුළුවන්. මේකට පෙන්සිල් කියලා විතරයි මේකේ දාලා තියෙන්නේ. චාකෝල් වලට පුළුවන්. පැස්ටල් වලට පුළුවන්. මං හිතන්නේ මේ පැස්ටල් කියලා දාලා තියෙන මේකට සොෆ්ට් පැස්ටල්ස් ගැන. ඒ කියන්නේ අපි හරියට බැලුවොත් අපි භාවිතා කරන මාධ්‍ය මොකද්ද? ඒ මාධ්‍යයට ගැලපෙන්න තමයි අපි ෆික්සේටිව් එක ගන්න ඕනේ. නැත්නම් අපි
සල්ලි දීලා ෆික්සේටිව් එකක් අරගෙන ඒ ෆික්සේටිව් එකෙන් කිසිම වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද මේ මාධ්‍යයට හානියක් වෙන්න පුළුවන් නැත්නම් මේ මාධ්‍යත් එක්ක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ෆික්සේටිව් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් හොයලා බලලා ගන්න මේ ෆික්සේටිව් එක මොන වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දෙවෙනි කාරණාව විදියට ඔයා බලන්න ඕන මේ ඔයා මේ ෆික්සේටිව් එක ඇප්ලයි කරන්න යන්නේ මොන විදිහේ කඩදාසියකටද කියන එක. ඒ වගේම තමයි ඔයා හොයලා බලන්න ඔයා මේ මිලදී ගන්න ෆික්සේටිව් එක ඇසිඩ් පේපර්ස් එක ඇසිඩ් ෆ්‍රී පේපර්ස් එක මොන විදියට රියැක්ට් කරනවද කියලා. මොකද ගොඩක් වෙලාවට මේ ෆික්සේටිව් සමහර කඩදාසි වර්ගත් එක්ක අමුතු රියැක්ෂන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඒ වයින් සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන් ඔයාගේ කඩදාසියට. නැත්නම් සම්පූර්ණයෙන්ම චිත්‍රය විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා ෆික්සේටිව් එකක් මිලදී ගන්නව නම් පළවෙනි පාර ඉස්සර වෙලාවම ෆික්සේටිව් එකක් එක්ක ඩිලිවර් කරලා ගෙදරට ගෙනාවට පස්සේ හරි නැත්නම් ෆික්සේටිව් එකක් ඔයා ගිහිල්ලා ගෙනාවට පස්සේ හරි ඒ ෆික්සේටිව් එකේ ලේබල් එකේ මොනව ගහලා තිබුණත් ඔයා ඉස්සර වෙලාවම පොඩි කටු සටහනක් දාලා ඔයා දැනට භාවිතා කරන කඩදාසියකම කටු සටහනක් දාලා ඒ කඩදාසියට ප්‍රී ඇප්ලයි කරලා බලන්න මේ චිත්‍රයක් ඇඳලා චිත්‍රයකට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න කලින් මේ ෆික්සේටිව් එක මොන විදියට රියැක්ට් කරනවදයි කියලා. ඒ වගේම ඒක සතියක් විතර තියලා බලන්න ෆික්සේටිව් එක කඩදාසියට මොන වගේ රියැක්ෂන් එකක් දෙනවද? කඩදාසිය කහපාට වෙනවද? කඩදාසිය පිපෙන්න ගන්නවද? ඒ වගේ දේවල් ඔයා බලන්න ඕනේ. ඒකෙන් හොයා ගන්න පුළුවන් ඔයා පාවිච්චි කරන මාධ්‍යයට ඒ වගේම කඩදාසියට මොන වගේ රියැක්ෂන් එකක් මේ ඔයා පාවිච්චි කරන ෆික්සේටිව් එක ගේනවදයි කියලා. ඒ කියන්නේ ඔයාට මේ ෆික්සේටිව් එක හරියටම හරියනවද කියලා. මම අද මේ ඔයාට ගෙනල්ලා දෙන ෆික්සේටිව් එක ගැන කාරණා ටික කීපයක් මම කියන්නම්. මම මේක කෙන්ට් පේපර් එකකට පාවිච්චි කරා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ ෆික්සේටිව් එක මම චාකෝල් එක පාවිච්චි කරලා බැලුවා, මම මේක ග්‍රැෆයිට් පෙන්සිල් එක පාවිච්චි කරලා බැලුවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම එකපාරක් මේක සොෆ්ට් පැස්ටල් සහ චෝක් එක පාවිච්චි කරලා බැලුවා. ඒ දෙකට නම් එච්චර හොඳ රියැක්ෂන් එකක් පෙන්වුවේ නැහැ. මම චෝක් වලට දවසක ස්ප්‍රේ කරලා මේක පෙන්නන්නම් මොන වගේ රියැක්ෂන් එකක්ද තියෙන්නේ කියලා. ෆික්සේටිව් එකක් ගනිද්දී එක්කෝ ඔයා පාවිච්චි කරන කඩදාසිය නැත්නම් ඒ මීඩියා එක භාවිත කරන තව චිත්‍රකෙන් අහලා දැනගන්න මේක එයා පාවිච්චි කරලා තියෙනවද මේ ෆික්සේටිව් එක කියලා. ෆික්සේටිව් එකක් හරියට පාවිච්චි කරන්න, හරියට තෝරලා බේරලා අරන් පාවිච්චි කරන්න. නැත්නම් අන්තිමට ඔයාගේ චිත්‍රය වක්කඩේ හකුරු හැංගුවා වගේ වැඩක් වෙන්න පුළුවන්. මොකද චිත්‍රය ආරක්ෂා කරන්න ගිහිල්ලා නැති ලෙඩක් දාගත්ත වෙන්න පුළුවන්. ඒ නිසා හරියට ෆික්සේටිව් එකක් පාවිච්චි කරමු. අපේ channel එකේ තවත් ගොඩක් වීඩියෝ වර්ග තියෙනවා. ඒ වගේම තමයි දැනට මට මතක විදියට වීඩියෝ 50කට අධික වීඩියෝ ප්‍රමාණයක් අපේ channel එකේ තියෙනවා. ඔයා බලලා නැතුව ඇති. මීට කලින් කරපු review එකක් තියෙනවා. ඒකත් බලන්න. තව චිත්‍ර අඳින videos ගොඩක් තියෙනවා. විවිධ මාධ්‍යයන්ගෙන් චිත්‍ර අඳින videos තියෙනවා. ඒවත් බලන්න. බලලා කමෙන්ට් එකක් දාලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න. ඒක ඔයාට සපෝට් එකක් වෙයි ඔයාගේ ඉදිරි සිත්තර ගමනට. මොකද මම ඉන්නවා ඔයාලට උදව් කරන්න. එතකොට ඔයාට දැනුමෙන් සන්නද්ධ කරන්න මම සහ තව සිත්තරු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට තවත් සිත්තරුන්ව දායක කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් වලට. එහෙනම් මෙච්චරලා ලෝක අමාරුවෙන් මේ වීඩියෝ එක බලන් හිටපු ඔය කට්ටියට බොහොම ස්තුතියි. මම ජනිත්.